වස්සානු දර්ුම දේශනා ලකිරීකර පොවාකුසගිනිි නිවූ අම්මා අතපය නොකඩවාමදැඩි කල අම්මා නිවසේබුදුන් යැයි බුදු හිමි දෙසු අම්මා නුබෙපයුග වන්දිමීමම ආ දර අම්මා නැති බැරිකමක් මටට නොදැනෙන නියා න දුක්කරදර මැදින් මා හැදූ දයාවෙෙනි හොඳ දරුවෙක් වෙන්න මට දුන් අයුග වන්දිමි ආදර පියානනී නවත්තමු ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සාහනු ධර්මදේශනා අපගේ YouTubeබ නෑලිකාව දැන්ම සබස්කයි් කරන්න වෙෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජටබ් නාලිකාවොස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මාණු ශාස්සනාවෙනුවෙන් පින් පර දායකත්වේගෙන කටයුතු කළේ මහනුවර පන්විල අංගම්බන පදිංචි දැනට ජෝර්ධාන් හීසේවේ නියුතු LW.G මල්ලිකා මහත්මියයි එතුමියකගේ ප්‍රධහන අරමුණවන්නේ මහනුවර පන්විල අගම්වනනලයින් එක නිවසේ විසූ මීට වසර හතරකට පෙර මාර්තුමස තුන්නනදින පරලෝ සපත් L.W.G පියදාස ආදරණිය පියාණන්ට සහ පරෝ සපත්PG.G කරුණාවතී තැබ්‍රමණියන් ඇතුළු නමින් පරලෝ සැපත් සීලුම ඥාතිහිතමිත්‍රාදීන්ට පින් අනුමෝදැන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා ජටයුබ නාලිකා ඔස්සේ ධර්මදානමය පින් කමක්සිදු කිරීමයි. අ දේශකයණන් වහන්සේ ොරල්ල ශ්‍රීලංකාරාම පාසී පූජපාදඋනුවතුර බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ. අවසරයි අප හාමුදුරුවනේ. සමන්තාච්චක්ක වාලෙසු අත්‍රාගච්චන්තු දේවතා, සද්ධම්මන් නිරාජස්ස, සුනන්තු සගගමොක්කදන් ධම්ම සවනකාලෝ, අයම් බදන්තා ධම්ම සවනකාලෝ අයම් බදන්තා දම්මස් සවන කාලෝ අය බදංතා නමුෝතස්ස භගවෙතෝ අරහතුෝෝ සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සෙ භගවෙතෝ අරහතුෝෝ සම්මා සම්බුද්දස්සේ. නමෝතස්ස භගවතෝ අරහත්තෝ සම්මාසම්බුද්දස්ස ඒ භාග්‍යවත්තුූ අරහත්තුූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධහු සාධහු සාධහු. සද්ධර්ම ශ්‍රවනා බිහිලාසී, වස්සාන ධර්මදේශනා, යුුබ් නාලිකා ශ්‍රාවක ශ්‍රද්ධබුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පිින්වත්න්නේ, අදත් ඔබ සූදානම් වන්නේ වස්සාන ධර්මදේශනා යුුබ් නාලිකාව ඔස්සේ විකාශය වන තවත් එක්තරා සද්ධර්මාණු ශාසනාවකන් ශ්‍රවනයක් කරන්නට. පිින්වත්න අදමේ උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්වේගෙන කටයුතු කරනවා, මහනුවර පන්විල අංගම්මන පදිංචි දැනට ජෝර්ධාන්හි සේවයෙන් යුතු LW.G මල්ලිකා පිංවත් මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙනවා මිට වසර හතරකට පෙර මාර්තු මස තුංවන දින පරලෝ සැපාතින් LWG පියදාස ආදරණීය පියාණන්ට සහ එවගේම පරලෝ සැපන් PG කරුණාවී ධයාබර මෑනියන් ඇතුළු නමින් පරලෝ සැපත් සියලූම ඥාතිහිතමිත්‍රාදීන්ට පිං අනුමෝදන් කිරීම අරමුණු කරගෙන මේ උතුම් ධර්මාණු ශාසනාව වෙනුවෙන් පිින්බර දායකත්වේගෙන කටයුතු කරනවා. එසේ නම් ඒ මිය පරලොුව ගිය දයාබර මෑනියන්ටත් ධයාබර පියාණන්ටත් මේ සියලුම පුුණ සම්බහාර ධර්මයන් අනුමෝදං වෙත්වා හදා වඩා ලේ කිරිකර සමාජයට දායාද කළ පිනෙන් අපිව පිනට දහමට යොමු කළ පිනෙන් ඒ ආදරබර දෙමාපියන් දෙපලට උතුම්ම අමාමහ නිවන් අවබෝධයම සාක්ෂාත්වේ වා කියන ප්‍රාර්ථනාවත් ඇතිකර ගනිමින්, අද මේ උතුම් සද්ධර්ම දේශනාම ශ්‍රවණය කරන, පංවත් ඔබ හැම දෙනාට මත්න් මේ ධර්මානු ශාසනාව අතර තුරදීම. ඒ කාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුකහ පටි පදාවෙන්. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්මූ චතුරාර්ය සත්‍ය ධර්මාව බෝධයම සාක්ෂාත් වෙත්වා කියන උදා ප්‍රාර්ථනාවන්, සිත්තුල ධාරණය කර ගනිමින් අදත් සියලු දෙනාම බණ අහන්නට සූදානම් බෙමු. පිංවත්නී අද ධර්මානු ශාසනාව වෙනුවෙන්, මාතෘකා කරගන්නට යෙදුනේ බට සුපුරුදු මාතෘකාවා. එතමයි නිරන්තරයෙන් අපි දෙමවුපියන්ගේ අපේ ආදරණීය අම්මාතාත්තාගේ ගුණ මෙ ධර්මානු ශාසනාවන් තුළින් පින්වත් ඔබට දේශනා කරනවා. එනිසා දරුවන්ගේ ජීවිතවලට වටිනා කියන දෙමව්පියන්ට සැලකීමේ ආනිසංස මොනවාදැයි අද මේ ධර්මානු ශාසනම තුළින් අපි වේලාවක් නමුද සාකච්ඡා කරමු. පින්වත්න අම්මගේ තාත්තගේ ගුණ ගයන ගාථ පදයක් බුදුරජාණන් වහන්සේ වදාරල තිබෙනවා ඒ තමයි බ්‍රක්්මාතිමතා පිතරෝ පුබ්බාචරියාති උ. ආහුනෙයාච්ච පුත්තානං පජාය අන්නුකම්පකාති බලන්න මේ ගාතාවට අදාළ පින්වත්නි කවියක් තියෙනවා. ඒ කවිය, මම මේ විද්‍යට කියන්නම්. නොයෙකුත් දේරැගේෙන විත්න්සිට දුර බෑහැර මවුපියදපල ගැනගුණසිහි කරනිතර පිළිගැන් වූවාත්න්, පාලාංග වැෑදවැෑදවැැත්තීර වරදක් නොවේ සිදූවන පින වෙයි පාතර බලන්න පිින්වත්නි බ්‍රක්්මාති මාතා පිතරු අම්මයි තාත්තයි කියල කියන්නේ මහා බ්‍රක්්මයා වගේ. මේ ලෝකයේ මැව්වයි කියලා කියන්නේ මහා බ්‍රාක්්මය. බ්‍රාක්්මණ දහමට අනුව එගොළලු පිළිගන්නේ ම බ්‍රහ්මය තමයි මේලෝක මැව්ව කියලා. බුදුරජාණන් වහන් සේ දේශනා කරනවා. බ්‍රාක්්මණ දහමට අනුව එසේ වුවත් මේලෝකයේ මවල තියෙන්නේ අපේ ආදරණය අම්මයි තාත්තයි. එනිසා පිින්වත්න මේ ලෝකයේ මැවුංකාරයෝ දෙන්න තමයි කවුද අම්මයි තාත්තයි. එනිසා ඒ දෙන්නට. ආහුනේ යාච පුත්තානම් දරුවෝ නොයකු දේවල් අරගෙන ඇවිල්ලා දුරබැහැර සිටගන ගේන දේවල්, තමන්ගේ අම්මගේ තාත්තගේ දෙපා ඉදිරියේ තියලා වැඳවැඳ පා වැතිර තමන්ගේ අම්මගේ තාත්තගේ දෙපා වන්දිනවා. පින්වටනී කවදාකවත් ඒක වරදක් වෙන්නැති බව තමයි තතාගත බුදුරජාණන් වහන්සේ ධර්මී තුළ දේශනා කරන්නේ. එනම් පිින්වත්න්නේ අපිට අද අතපය හතරතියන හොඳ මනුෂ්‍යයන් වසයෙන්. ජීවත් එන්න මේ මොහපොය පයගහල ඉන්න පුළුවන් ශක්තිය ලැබිලතියෙන්නේ අපේ ආදරණය අම්මයිතාත්තයි දීපු පණකෙන්ද නිසා. හැනිසා දරුවෝ අද ගොඩාත් දෙමව්පියන්ට නොසලකා හරින්නේ. දෙමවුපී ව අපට මොනවද කළේ දෙමවුපී ව අපට දීපු දෙයක් නෑ. දෙමවුපියන්ගින් අපි ලබාගත්ත දෙයක් නෑ ඕන්න නොහොමයි දරුව පින්වාට්නී දෙමවු්පියන්ට සලකනයක අතාරීන්නේ. සමහර දරුව ඉන්නව පිංවටනී දෙමව්පියන්ට සලකන් නැත්තේ දෙමව්පයෝ අපට මොනවද දුන්නේ කියලානො. පිංවට්න මේ ප්‍රාණයම දීපුයක මදිද. දෙමව්පියෝ අපට ජීවත්වෙන්න්න අවස්ථාව දීපුයක මදිද. ඉපදුන ගමන් කුණුබක් කියට දාන ඉපදුන ගමන් වලදාන ඉපදුන ගමන් මරලදාන සමාජයක පින්වත්නී නිරන්තරයෙන් දෙමවපියෝ අපට කුසේ ඉඩදීල දසමාසයක් අපේ අම්මා අපිව මේ ලෝකයට හැදුවේ. ඒවගේම තමයි අපේ තාත්තායි දසමාසය පුරාම අම්මගේ කුසාරක්ෂා කරගෙන අම්මට කන්නබෝන් නාස කරන දේවල් ගෙනල්ලදීලා දිවාරාත්‍රී දෙකෙහිම පිින්වත්න මේ දරුගෙබට රැකවරණය සලසන්න තාත්තා. තින්ම් බලන්න පිින්වත්නි මේ තරම් නොඒකු දුක්පීඩා කම්කටළු විඳගන දෙමව්පියෝ දරුවෙක් හදන්නේ. ඒනම් දරුවන්ට කිසිම අයිතියක් නෑ පිංවට්නි අම්මගෙන් අහන්න තාත්තගෙන් අහන්න ඔයාලා මොනවාදාපට දුන්න කියලා. පණකෙන්ද දීපුයක මැති අතපය නොකඩා රැකගන හැදුව වැඩුවේ එක මැති අපි වෙනුවෙන් නිමක් නැති දුක්කන්දරාව විඳලා. අප මේ ලෝකයට බිහි කරපු එකම ඇති පින්වාට්නි. ඇනිසාපි මේ අමුතුුවෙන් කියන්න ඕ නෑ. අපි විශේෂයෙන්ම මේම කියන්න පින්වාටනී අද දරුවන් ගොඩාත් දෙනෙක් ඉන්නවා දෙමවපියන්ට නොසලකා හරින දෙමව්පියන්ව අසරණ කරන අනාත මඩම්වලට වැඩිහිරි නිවාසවලට දෙමව්පියන්ව ගිහිල්ලදාන දරුවෝ ගොඩාක්කින්නවා පින්වාටනී. ඒ දරුවන්ට අම්මාතාත්තා පිළිබඳව එච්චර තැකීමක් නෑ. අම්ම කියන්නේ කවුද අම්මගේ ගුණ මොනවද තාත්ත කියන්නේ කවුද තාත්තග ගුණ මොනවද කියලා දරුවදන්නේ නෑ. එනිසා පිංවත්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතා මිත්තං සකේ ගරේ. අම්ම තමයි ගෙදර ඉන්න හොඳම යාළුවා කියලා බුදුහාමුදුරුව වදාරන්නේ. එතකොට බලන් ඉස්සර පිංවත්න ඉස්කෝල ගිහිල්ල ආපු ගමන්. අපි, අම්මගේ තුරලට යන්නේ අම්ම අද මෙහෙම දෙයක් වුණා අද ස්කෝල මේ වගේ වැඩක් වුණා යාලුවූ මෙහෙම සෙල්ලංකලා මේ විදිහට පින්වටනි අම්මට කියන්නේ යන්නේ. දැන් අපට කියන්නේ ඉන්න එකම කෙනා තමයි අපේ අම්මා. මට මතකයි පොඩි කාලේ, මම අම්ම ටැවිල්ල ස්කෝල වෙච් සිද්ධි ඔක්කොම කියනවා. සමහර වෙලාවට පින්වත්න අඹගහට පොළු ගැහුවයි කියලා කිව්වට පස්සේ අම්මා ඒකට දඩුවම් දීලා තියෙනවා. මට තින් පිංවටනි අදටත්න් අපි වැරදිවැට නොකර ඉන්නේ අර අම්ම දීපු දඩුවම් නිසා. අම්ම යම්කිසි දෙයක් එපා කියල කිව්වන අපිේදේ අයි කරන්න යන්න. අපි ඒද අයි කරන්න ගියත්නෑ පිංවට්නි. ති අද මේ විදිහට පැවිදිසුවය විඳින්නේ ප්‍රවුරජාවට ඇවිල්ල මේ විදියට අපි සැපවත්ත ජීවත්තෙන්නේ අපේ අම්ම අපි හරිමට ගත්ත නිසා. පින්වටනී එනිසා අපට අභිමානයෙන් කියන්න පුළුවන් අපේ අම්මලා රත්තරන් දෙමව්පියෝ අපේ තාත්තලා රත්තරන් දෙමවුපියෝ කියලා. පින්වත්නය නිසා කවදාවත් දෙමවපියෝ තමන්ගේ දරුවන්ව නොමග යවන්නේ. දෙමව්පියෝ කැමති නෑ දරුවෙක් කවදා නමුත් දවසක අරක්කුටිකබ්බීලා සිකරට්ටකක්බ්බීලා අහුවිච්ච දවසක අම්ම ගහනවා එකයන්නේ අම්ම කැමතිනෑ තමන්ගේ දරුව අරක්ක බොන බේබත් දෙක් කරන්න. දුම්බන මේ මනුස්සයක් කරන්න තමන්ගේ දරුවව කැමති නෑ. එතකොටට ඒ අම්ම දන්නව සමාජයේ ගැන. කිසි සේත්ම පින්වටනී දෙමවුපියයන්ගෙන් අහන්න එපා ඔයගොල්ලු මොනුවද දන්නේ කියලා. සමහර දරුවූ ඉතිං හොදෝට ඉගෙනගැෙන ලොකු රස්සා කරන්නේ. සමාජයේ පිළිගත්ත රස්සා කරනවා. දෙමවුපියන්ගෙන් අහානවා, ඔයාල ඉතින් මොනුවද දන්නේ. අපි තමයි මේ ඔක්කුම දන්නේ කියලා කියනවා. හැබැයි පින්වට්නී. දෙමවුපියෝ දන්න දේවල්වලින් අබමල් රේනුවක තරංවද්‍යයක් අපි දන්නේි නෑ. දරුවෝ වැරදි මාර්ගවල යනවන ටක්්ගල් ඉස්සල දෙමවුපියන්ට පේන්නේ. මොකද දරුවගේි ක්‍රියා කලාප සෑම දෙයක්ම දන්නේ දෙමවුපියෝ. එනිසා, දරුව වැරදිමාර්ගවල යනවනං දෙමවුපියන්ට ඉස්සල්ල ඇස ගැටෙනවා. දෙමවුපියෝ කියල දෙනවපින්වත්නී. පුතේ උඹ යන්නේ වැරදි මාර්ගක. දුවේ උඹ යන්නේ වැරදි මාර්ගයක ඒ නිසා ඔය වැරදිමාර්ගෙන් අතමිදිලා හරි දහමට එන්න හරි පැත්තට එන්න වැරදිමාර්ගවලේ යන්නපා කියල කියල දෙනවා. හැබැයි පින්වන්නේ දරුවෝ සමහරා ඉන්නා ඒක අහනවා. නමුත් තවත් දරුව ඉන්නවා හෙම කියල දෙන දේ අහන්නෙ නෑ. ඒගොල්ලො යන්නෙම ඒ වැරදිමාර්ගය. ඉතිං අද වෙද්දී ගොඩාක් දරුවෝ පැරිහානියට පත්වෙලා තියෙන්ෙන්නේ. දෙමව්පියෝ කියල දෙනදේ ආපුනැතිනිසා. බලන්න පින්වත්නී අම්ම කොච්චර අපට ආදරේ ද කියලා සමහර වෙලාවට මොනවරි හොරකමක් කල්ලා තිබ්බොත්තේම. අපි මොනවාරි අල්ලබුවත්ය පොල් ගෙඩියක් අවුලංඟාවයි කියල කියමුකෝ. අම්ම ටක්ගාල ක්‍රියාත්මක වෙනවා. ගිහිල්ල දානකම් පින්වත්නී ගහනවනි. ජීවිතය සාර්ථක කරගත්ත සමහර මිනිස්සුන්ගේ කතා ප්‍රවෘති අහද්දි ඒගොල්ල කියනවත් තමන්ගේ දෙමව්පියන් ඔය. මුල්ම හොකමක් කරනකොට ඒක පොඩි හොරකමක් කරනකොට දඩුවන්දීපු විදිහ. ඒ හොරකක් නොකරපු නිසා තමයි, ඒය මිනිස්සු සාර්ථක වුණේ කියලා. ඒ මිනිසු තමන්ගේ අම්මගිතාත්තගේ ගුණ ගැන කියනවා. අපි ඕන තරන් අප කන්දෙකටඒ වහිලා තියෙනව පින්වත්න්නේි. ඒය නිසා අපේ අම්මතාත්තා කියන්නේ දඩුවම් හරි දීලා අපි යහමගට ගන්න දෙන්නේෙක්. ඒ දෙන්නගේ ලොකුම වගකීම තමයි. මගේ දරුව සක්විති රජවෙන වන්නන් ඒ දෙන්න කැමති. තේ තරම් ගුණයක් තියන දෙන්නෙක් තමයි අපේ අම්මයි තාත්තයි කියල කියන්නේ. කවදාකවත් මේ ලෝක කිසි කෙනෙක්ට සම කරන්න ද. දද බලන්න පින්වටන සමහර දරුවෝ විවාහවනාට පස්සෙේ අම්ම තාත් අමත කරනවන. විවාහවෙන්න කලින් ඉතින් අම්මට තාත්තට පුදුම තරම් ආදරයක්ත් තියන දරුවෝ විවාහයෙන් පස්සෙ පින් වටි එක්කු බිරිඳගෙ පදේර නටනෝ. මැත්තන් ස්වාමියයාගේ පදේරනටනවා. මෙහෙම නටන දරුවන්ට පින්වටනි දෙමවු්පියන්ට සලකගන්න වෙලාවක්නෑ. ස්වාමියයා කියනවා ඔයා අම්මට තාත්තර සලකන්න එනවන එහෙගේ නවතින්න. ඔන්නට පස සම්බාධක පනෝපපු ගමන් පින්වට්නි බිරිට යන්න බෑ අම්මයි තාත් අයිගාවට. ඊළඟට ස්වාමියයා දෙමවුපියන්ට සලකනවන ඔච්ච රම්මට තාත්තට සලකන්න ඕනෙද තා මතපය හතර පණතියෙනවන ඇයි යොහොම කරන්නේ අපි දෙන්නගේ අනාගතයක් නිර්මාණය කරගන්න නැද්ද. ඔන්න පින්වාත්නී බිරි දාහනවා. ඉතින් ඉට පස් අර දරුවට අම්මට තාතර සලකන්න වෙනින්නේෑ. ඕන් නො ඔය විදිහයට තමයි පින්වත්නී පවුල් ප්‍රශ්න නිර්මාණය වෙලා අද දරුවෝ දෙමව්පියන්ට නොසලකන යුගයක් උදාවෙලා අතියෙන්නේ. ගොඩාක් මම දැක්ක පින්වත්නි මේ විවාහයෙන් පස්සෙ තමයි දරුවෝ දෙමව්පියන්ට නොසලකාහරින්නේ. ඒකයන් එතකොට පින්වත්නී මේ තමන්ට බිරිඳක් කම්බනාා. තමන්ට ස්වාමියෙ කම්බුනා කියලා මේ ගොලු දෙමව්පියන් ආමතක කරනවා. පින් අටනිෝ ඔොක්කොටම කලින් තමයි අපට අම්ම බහම්බුණි. ඔය ඔක්කොටම කලින් තමයි අපට තාත්තව හම්බුණි. තිේ ඒ රත්තරන් දෙමව්පියෝදෙන් අමතක කරලා මෙක් කොහේවත් යැනෙක් කෙනෙක් ලොගු කරගන්න එපා. පින්වත්නී කවදාහරි දවසක දෙමවපියන්ට සලකන දරුවට කවදාකවත් වරදින්නේ. නිසා පින්වර්ටනි අර කවියක් අපට මතකයි පොඩි කාල තියෙනවා. අම්මට තාත්තාට සලකන දරුවාට කිසිදවසක නෑහැ වරදින්නේ බුද්දු්දම් සංගයාන තෙරුවන් සරණින්. යන්න යන්න තැන ඕහු ජයගන්නේ බලන්න දෙමවපියන්ට සලකන දොරුවට කවදාකවත් වර දින්න ෑනැපින් වන්නේ. ඒක එක්තරා හේතුවක් මොකද අද බලන්න පැවිදිවෙන්නේ දුපත් පවුලකින්න්නේ. ඒක ඇනෙ ළමයෙක් පැවිදිවුණුත් පැවිදි වෙන්නේ අගහිකකම් තියෙන දුප්පත් පවුලකින් පින් වන්නේ. අපි දැන්වයි පැවිදිි කන නමයිගේෙ හද පිසර ගම්වලින් දුපත් පවුල්ල. ඒ මයි ආසයි මහන වෙලා තමන්ගේ ජීවිතයේ සීලවන්තව ගත කරලා ගුණධර්මපුරලා දෙමවුපියන්ට සලකගෙන ජීවත්ත වෙන්ෙන ස්වාමන් වහසේ නමක් හැටියට. අපි වනත් පින්වත්න පැවිදි වනේ මහලොකු සල්ලිකාරයව නව අප අම්මලතාත්තල. අප අම්මල තාත්තල පින්වත් මුල්ම කාලෙ ජීවත්ව වනේ කටුමැටි ගෙදරක. අපට මතකයි හැම දාම සත්තු සරපයෝ ඇදෙනවා මේ කටුමැටි බිත්ති අතරින්. හැම දාම පිින්වට්නි තාත්තා සර්පයක් මරලා ගිහින්දානව වත්තපල්ලයාට මට මතකයි. ඉතිං ඒ විදිහට අපි ආරක්ෂා කර ගත්ත පින්වට්නී අපේ තාත්තලා අම්මලා මොකද අපි කටුමැටි ගේක හිටියේ හැම දාම පිංවට්නියේ කටුමැටි ගෙදර සීතලයි. සීතල කාලට පිංවට්නී පිදුරු සෙවිලි කල්ල තිබ්බෙමේ ගෙදර පිින්වට්නී පිදුරු අතරින් වැහිබිින්දු වැටෙනවා. තකොට අපට රවාගන්න එචර බෙට්ෂිට් වගේ ලොකු දේවල් තිබුණෙ නෑ. ඊළඟට ඇදක් තිබ්බෙනෑ මැස්සක් තිබ්බෙ නිදාගන්න. ගෙවල් දොරවල් හරියට තිබ්බනෑ මනුස්සෙක් ආවට පස් ඉඳගන්න පුටුවත් දෙන්න පුටුුවක්නෑ ගෙදර බංකු තිබ්බේ ලෑලිවෙලින් හදල ංකු තිබා බංකෝල තමයි පින්වට නිඳගන්න දන්නේ. කියන්න ලැජා වන්නෑ මොකද අපේ දුප්පත්කමගෙන ලැජ්ජවෙන්න ඔන්න ෑනේ කොතනකවත් කියන්න අපි මේ ආපු තැන පින්වටන්නේ. අපේ ජීවිත පටන්ගත්ත තැනවේ කියන්නේ. තින් පිින්වට්නි ඊළඟට හරියට අපේ අම්මල තාත්තලාට අපට කන්න බොන්න තුංවේල කොහොමාරි දුන්නා. සමහර දවසල්ට පින්ංවට්නි තුන්වෙේල දීගන්න බැරිවිත දවස එක් වෙලාලයි තමයිකන්නේ. සමාර දවස්සල්ට පිංවට්නි ඒ වේල කාල දවස පිරිමහාගන්නවා. පොළුයි බතුයි කාල තියෙනවා තවත් සමාර දවස්සල ලුණුයි බතුයි කාලා තියනෙනවා. තවත් සමර දවස්සල්ට පින්වට්නී. බඩයි රිංගු ඇට කවුපයට වගේ දේවල් කාල තමයි ජීවිතය ගතකල්ල තියෙනෙ සමහර දවස්සල්ට අලකොල වගේ දේවල් අල බතල වගේ දේවල් ම්ොක්ක වගේ දේවල් තමයි මුළු දවසපුරාවටම කාල ජීවත් වනේ. තිම්පින්වන්නේ එච්චර දුප්පත් ජීවිතයක් අපි ගත කළේ නමුත් අපේ අම්මලා කොහොම නමුත් අපියෝ බඩගින්න තිබබෙන. අලගෙඩියක්හරි තම්බල දෙනවා කොල ටිකක්හරි මැල්ලුමක්හදලා ට්ටික්ේල දෙනව ුණුටික් හරි එක්ක බ්ටික් බදලා දෙනවපින් වටන්නේි. තියහෙම තමයි අපිව හැදුවේ තින් දුපත් පවුලකින් තමයි පින්වන්නේ ළමයක් පැවිදිවෙන්නේ. කවරුත්ති තන්නන්නේපාමේ දුපත්ක්ම නිසා අපි පැදි වුණා කියලා. එහම නෑපින් වටනි. අපට කුඩාකාලි ලොකු ආසාාවත් තිබුණ මටනං. ඔය මගේ ගුරුවරයෙක් තමයි ගයංචානුක විධාන පතිරන කියන ලේඛකතුමා. එතුමා අපට මාලිගා කන්ද විද්‍යෝධය පිරිවෙනේ ඉගන්න්නවා. එතුම පින්වටනි ලියලතිබුණන මොග්ගල්ලාන මහරහතන් වහන්සේකි පොතක්. ති මේ පොත පුස්තකාලින් අපේ ගම ස්කෝලෙ පුස්තකාලින් ගෙනල්ල මම නිතරම කියව්වා. ඒ පොතේ තියෙනව පංවට්නි විිමානවත්තු පාලියයේ එක එක දෙවිවරු දේවතාාවියන් විඳින සැපසම්පත් මනුස්ස ලෝක නම් පින්දහම් කරගෙන ගිල්ලා. තින් එනිසා මේ පොත කියවල මට ලොකූ ්‍රද්ධාවක් ඇති වුණා පැවිදි වෙන්න ආසාාවක් ඇති වුණනා පින්වත්නි. ඒ ගුරුවරයටට පින් සිද්ධුවෙන් අපේ ගයංචානුක විානපතිරන සර්ට පින් සිද්ධ වෙන්න තමයි අදාබි මේ පැවිදි වෙලා පැවිදිසුවේ විඳින්නේ. එතුමා කල්යානමිත්‍රයක් වශයෙන් මගේ ගුරුවරයෙක් වශයෙන් එතුමා මට මාලිගා කන්ද විද්‍යෝධය පිරිවනේදී හම්බවනා හරියට පෙරුම්පුරාගෙන ආව වගේ පින්වටනි අපට ගයංචානුක විධාන පතිරනෙන අප ගුරත්තුමා මුණ ගැවුණ. ඒ එතුමාගේෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්තා, එතුමල්ල කවදාකවත් අපේ නොමගෑව වෙන බුද්ධචීවරය ගරුත්වය ආරක්ෂා කරගෙන අපට මේ ශාසනය තුළ රැඳෙන්න අවස්ථාවයි ඉඩවරය අපේ ගයංචානකු විධානපතිරණ ගුරුවරයා අපේ ගුරතුමා අපට සල්ලසල දුන්නා. තිං ඒ ඒ උතුමන්ලා නිසා තමයි. ඒ පින්වත් ගුරුවරු නිසා තමයි පින්වටණි අදා අපි මේ තත්වයන් තුල ඉන්නේ. ඒ අද පැදිවෙලා මේ පැවිදිසුවේ විඳින්න පින්ංවාත්නී ඒ ආචාරයවරු නිසා. අපිට කියන්න ලැජජාව කුට්නෑ කියන්න බයකුට්නෑ කොතනකවත්. අපි අද පැවිදි වෙලා මේ විදිට අපේ ජීවිතය ගත කරන්නේ පින්වත්නී අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු හින්දා. නැත්තන්නම් කවදාකවත් පින්ංවාටනී මේ වගේ හරිමාර්ගේ යන්න අපට කොහෙන් දවස්ථාව. කවුද අපිත් එක්ක හිටපු ළම යද කොය තත්වයාන්ු බලදන්නේ. ඉළඟට අපිත් එක් එකට කෙලි දෙලෙන් සෙල්ලං කරපු අය අද මොනවගේ තැන්වල දින්නේ කියලා ඇස් ඇරලා බලනොකොට අපට වේනවා. ති ඒනි සාපංවත්නි අපේ දෙමව උපියෝ කවදාකවත් අපිවා නොමගයවවිෙනන්නෑ. අපි හරිමාර්ගේම අපට හම්භච්ච ගරුවරුත් කවදාකවත් අපි නොමගැවවිනෑ. ඒ ගොල්ලන්ගේ වාසියට අපි පාවිච්චි කළේනෑ. ගුරුවරුත් අපිව හරි මාර්ගයන් තුළ ඇව්වා. ඒනිසාපින්වටනී අපට ලැිච්චේ රත්තරන් ගරුවරු. හදවතින්ම ගෞරව කරනවා අපට වටිනවා. දුපත් පවලකින් තමයි පින්වට් නතකොට පැවිදි වෙලා හැමලාමයෙක්ම හැමදරුවෙක්ම. අද ඉන් නොය සංගනායක හාමුදුුවරු මහනායක හාමුදුරු. අනුනායක හාමුදුුවර මේ ගොඩාක් ස්වාමින්න් වහන්සේලාගේ ආරම්භය පින්වට්නි අපේ ආරම්භය වගේ තමයි. දුපපත් පවුලකින් අසරනු පෞුලකින් තමයි පැවිදි වෙලා. අද මේ විදිහට ශාසන සේවාක් ටු කරණ සියලු ස්වාමන් වසලා ගොාක් ස්වාමින්න් වන්සේ. සිය අනු නමයක්ම වගේ ස්වාමීන් වහන්සේලා හෙමයි පින්ංවට්නි. ඉතිං දැන් දුපත් පවුලකින් මහන වෙනවා වගේම තමයි. දුප්පත් පවුලක දරුව තමයි පින්වට්නිි දෙම උපියන්ම ඇස් දෙක වගේ බලාගෙන සලකන්නේ. ඒ දරුව දන්නවා දුප්පත්කමේ අගය කියන එක පින්වටි ොකද දුපත් කමේ ස්වභාවය දන්නවා අය දරු. දුප්පත් වෙලා ඉපදීම පින්වට්නි අපේ වැරද්දක් නෙවෙයි. සසරගමනි මොනාහරි අකුසල් කරලා ඉතිං දුගීව දුප්පත් ඉපදනම ඇති. නමුත් පින්ංවට්න අපේ දෙමවුපියන් වතාරිනයක. දුප්පත් නමුත් වේලනොකා වේල කන්නාරි අපට දුන්නන අපේ දෙමවුපියෝපින් වත්න්නේි ඒ නිසා ඔය කාගවත් වචනා හාලා. ඔය කාගවත් කීමට දෙමවුපියන්ට සලකනය කනං අතාරන්න හොඳ නෑපිං වටනි. දෙමවුපියංන්ග වයසට යන්නකං. ඇඟරලි වැටෙනකං. දෙමවුපියන්ව අතපයවාරු නැති වෙනකං. දෙමවුපියන්ගේ ඇස් දෙක පියවනකම් පින්ං වත්න. අපි දෙමවපියන්ට ආදරයෙන් සලකන්න ඕනේ. දෙමවපියෝ අපිියෝ බලාගත්තෙ කොහොමද බතෝනේසං බරිස්සති බුදුරජාණන් වහන්සේ සිංාලෝවාද සූත්‍රයේ දේශනා කරනවා දෙමවපියන්ට සලකන්න ඕනේ දෙමවුපියන් අපිෝ බලාගත් ආකාරයටම. කිච්චං නේසං කරිස්සති. කළ යුතුව යුතුකම් තමන් ඉටු කරන්නටනේ දරුවන් ගැතෙන් වෙන්න ඕන යුතුකම් සමුදායක් තියෙනවා. ඒ යුතුකම් සමුදදානය දැන ගැන දරුවෝ දෙමවපියන් වෙනුවෙන් ඒ යුතුකම් සමුදාය ඉෂ්්‍ර කරන්නට ඕනේ. ඉළඟට කුලවංසන් ටපෙස්සති. තමන්ගේ කුල පරම්පරාව අරගෙන යන්නට විවාහවෙලා දරුවෙක් මල්ලෙක් කදාගන්නට ඕන පින්වටනි. මොකද අද ගොඩාත් දෙනෙක් ඉන්නවා විවාහ වනාට මොකද ඒයට දරු සම්පත්නේ. දරු සම්පත් කියල කියන්නේ වටිනා සම්පත්තියක් පින්වටනි. ඒ නිසා. දරු සම්පත් කියන දේවල් දායාද කරන්න ඕනේ තමන්ගේි පරම්පරාාව ඉදිරියට අරගෙන යන්නට. ඉළඟට කුළවන්සන්ට එෙස්සති දායජ්්‍යම් පටි පද්ජති. දෙමවුපියන් දීපු යම් දෙයක් තියෙනවනං. දෙමවුපියන්ට නැවත ඒවා පෙරලා දෙන්න ඕන. සමහර වෙලාවට ඉඩකඩං ලියල දීල තියනවා දෙමවුපියෝ, දරුව විතරක් ඒවා බුක්තිවිඳල හරියන් නැපිං වටනී. දෙමවුපියන්ටත් ඒගේ බුක්තියෙන් කොටහත් දෙන්න ඕේ. සමහරලාට කුම්ඹුරරි ගොයන්ටික් ඇැවට පස්සේ කුම්ර ගොයන්වලින් මුල්ම කොටස වීබෑයක්කෙ කොටලා දෙමව්පියන්ට ගිහින් දෙන්න ඕනේ උයාගන කන්න කියලා. සමහට තමන්ගේ ගාවම දෙමවපියඉන්නවනන්ගේ ගැටලුවක් වෙන්න. ඊළඟට පින්වටනි වත්ත පිටියේ හැදන පලයක් බෝගයක් අග්‍රභාගය අරගෙන යන්න ඕනේ පංසල ටරං යනව වගේම දෙමව්පියන්ට අරං යන්න ඕන පින්වර්නිි. ඉස්සන ආධිකාලිඳලම අපට තිබිච්ච සිංහල රිත් පිරිත් තමයි පින්වත්න වත්ත පිටිය බෝගයක් හැදුනත් ඉස්සල්ලම යන්නේ පංසලට. අරගෙන ගිහිලා බුද්ධ පූජාවතියලා හාමුදුවරුන් ටත්ෙහි අග්‍රභාගේ පූජා කරලා වත්තෙකෙ හෙල් කැක් හැදුනත්, වත්තේ ගසලබපුගහේ ගෙඩියක් හැදුනත් අඹගහේ අමඹගෙඩයක් හැදුනත් ඉස්සල්ලම ගිහින් පංසල්ට පූජ කරන්නේ. ඊනකට පින්වත් නිකරන්නේ මේවා හිට උප අපපේ දෙමව්පිය යොයිඉන්නවා. ඒ දෙමවුපියංග බලන්න තමයි යන්නේ. වත් අඹ ගහයේ මුල්ම පලදාවින් අඹ ටිකක් අරගෙන හැදිච්ච කෙල් කැනේ මුල් ඇරික තුනාරගෙන දෙමවපියෝ දෙන්න බලන්නේ යන්න පින්වත්නි. මොනවාහරි තමන්ට ලැබිච්ච දායාද තියෙනවන. සමහරවිට පින්වටනි අදේහෙම නෙවෙයි. දෙමවපියෝ තමන් සන්තකයේ තියෙන ධනය වස්තුව මිලමුදල්. රත්තරම් බඩු. කෝටිගානක් වටින වත්කම් සියල්ල දරුවන්ට පවරන්නේ. සමර සල්ලිකාර දෙමවපියෝ ඉන්න පින්වටනි අපි දන්නවා. කොළඹ වගේ ප්‍රදේශවල දරුවන්ට සියල්ලම පවරනකොට දරුවන්ටයි හම්බු කරන්න දෙයක් නෑ. දෙමව්පියෝ කෝටි ගානක වත්කම් දරුවන්ට දීලා ඉවරයි. හැබැයි පින්වටනි දරුවෝ තනියෙන් අරව භෘක්ති විදිෙනවා. දෙමවුපියන්ට සත පහක දෙයක් නෑ. මං මගේ ඇස් දෙකට දැකල තියෙන පිංවාටනී සමහර අම්මලා තාත්තලා වයසට යද්දී. මේ සල්ලිකාරයෝ! ඒක ඇන් මේ නිකං මිනිස්සු නෙවෙයි කෝටි පපතියො පින් වටනී. අම්මවයි තාත්තවයි අල්ලංගිහිල්ලා බැඩිහිට නිවාසර දාන්නවා. ලක්ෂයක් ගියත් කමන්නෑ දෙකක් ගියත්කමන්නෑ. අම්මවයි තාත්තවයි අර නිවාසර දාලා එනව පින්වටණි. මාසකට ලක්ෂ ගණන්ගෙවල අම්මවයි තාත්තවයි අර හිරකුටියේ තියන්නේ මොන පවක්ද මේ කරගන්න පින්වටණි. ඒළඟට පින්වර්ණි බලන්න දැම් මේ දෙමව්පියන්ට තියන වත්කම් දරුවන්ට පැවරවාට පස්සේ දරුව ඒව දෙමවපියන් වෙනුවෙන් කොටසක් වෙන් කරන්න පයි අඩුම ගානේ? දෙමවුපියෝ කරගනාපු ව්‍යාපාරවලින් කොටසක් දෙමවපියෝ වෙනුවෙන් යොදවන්නපයි. දරුවන්ට මේවා දෙමවපියෝ පවරපු බව ඇත්ත හැබැයි පින්වාටනි මෙච්චර සල්ලි ගොඩක් මෙච්චර ධනයක් මෙච්චර වත්කම් ගොඩක් කන්නද. මෙච්චර ගොඩක් හැමදාම සල්ලි කන්නද පින්වන්නේ. සමහරම්මලා ඉන්නවා සියල්ල දරුවන්ට පවරලා පිනත්දහමක් කරගන්න සතපහක් අතේ නැතුවඉන්නවා. මේ ලක්ෂගණනම් කෝටි ගනං හම්මු කරපු අම්මලාතාත්තලා. ැබයි පිනදහමක් කරගන්න පින්වත්නී අතේ සතපහක් නැතුව දුක්ඛෙනවනේ හාමුදුරුවනේ. දරුවෝ සියල් අරගෙන. කිසිම දෙයක් නෑ අතේ කියල කියනවා පින්වට්නි. ඉතින් පින්වානි අයි මෙහම දුක්වි දින්න දෙම උපියෝ. දරුවන්ට කිසි ගානක් නැත්තේ යයි. ඒ නිසා මම කියන්නේ එකයි. කෝටිපතියෙක් නෙවෙයි. ලක්ෂපතියෙක් නෙවෙයි. සුපිරිකාරවලින් යන සුපිරි ගෙවල් දොරවල් වුල ඉන්නවාගේ නෙවෙයි. පිින්වාටනී තමන්ගේ අම්ම තාත්තා. හම්බ කරපු දේවල් කියනේවා මතකතියාගන්න. තමන්ගේ අම්ම තාතදීපු දායාද තමන්ගේ අම්මට තාතර නැවත දියයුතු බව මතකතියාගන්න. තමන්ගේ අම්මයි තාත්තයි හම්බු කරපු දෙයක් තියෙනවනං ඒ අම්මටයි තාත්තටයි නැවතේ දේවල් දෙන්නඕනේ කියන කාරණාව මතකතියාගන්න. ඒනිසා බලන් එතකොට බුදුරජාන් අසි දේශනා කරනවා දායත් ජම් පටි පද්ජති කියලා ඒ දායාද නැවත දෙන්නඕනෙ දෙව්පියන්ට. නොදුන් නොත් පින්වාටි දරුවෝ දිරචාන ගතියන දරුවෝ වෙනවා. අජාත ගතියන දරුව වෙනවා. අජාත පුත්‍රයෝකිල ඉන්නවා අජාත කියල කියන්නේ පින්වත්නි ඒගොල්ලන්ගේ සම්පූර්ණම ජාතකයේ අවුල් කියල කියන එකයි. දෙමවපියෝ හරි ජාතකයේ දුන්නත් ජාතකය වැරදි කරගෙනීනෙ දරුවෝ. දෙමවපියන්ට සලකා නැතුව බිරිඳගේ පදේට සැමියගේ පදේර නටන්න ගිහිල්ල. දෙමවපියන්ගේ ජාතකය සම්පූර්ණම අවුල් කල්ලා තියෙන්නේෙ දරුව. එනි සාපියයේකයි කියන්නේ. ජාතකයේ හොඳ අති ජාත වූ දරුවෙක් බවට පත්තෙන්න්න මේ බනාහන දරූ. එනිසා ඉළකට පින්වටනි බුදුරජාන්සේ වදාාරනවා. පේතානං කාලකතානං දක්කිනං අනුප දස්සති. ප්‍රේතානං කාලකතානං කියන්න පින්වටනිි මියගයාාට පස්සේ. මියගයාට පස්සේ දෙමවපියන්ට කරන්න ඕනි යුතුකම් ටිකක්තියනවා දරූ. අද ගොඩත් දරුවූ ඒව පැහැරහරිරනවා. අම්මතාත්ත මියගයාට පස්සෙ පින්වටනිි. ම්ම කෙනෙක් ටියද තාත්ත කෙනෙක් ටියද කියලා ගානක් පරණනෑ සමහර දරුවන්ට. එහෙම දරුවෝ ඉන්න අප පින්ංවත්නි. ඉතින් ඒ දරුව අද කරන්නේ ගුඩාත් දෙනෙ දෙමව්පියන් අතහැරල දාලා දෙමව්පියන්ගේ ගුණේ අමත කල්ල දාලා දෙමවපියෝ මියගිහිල්ල හද්දවස ගත වෙනවා. තුන්මාසේ ගත වෙනවා. සමහර දරුවඉන්න හද්දවසෙන් තුන්මාසයෙන් කරලා අවුරුද්ධෙනකොට මතකයක් වටනේ. අවුරුද්ධ දෙක තුනයනවා ගනක්වත් නෑ පින්වන්නේ. ඉදල ඉඳල මතක් වුණනෝති ඔන්න කරනවා පින්ංවටන යාන්තන් ඔන්න පේන්න විතරක්. එක්කො පංසල්ට දානිටිකක් අරං යනවා. දෙම උපියෝ ජීවත්වෙලා හිට ගෙවල්වල දානයක් මානයක් දෙන්න පංසල්ට අරන් ගැනවා. මොන තර වැරදිද බලන්නක පින්වට්නි ති පංසල ටරගිහි දෙනෙක හොඳයි නැව නෙවයි? නමුත් පින්වටනී දෙමවපියන්ට පින් දෙන්න දානයක් දෙනවනං අනිවාරයෙන්ම ජීවත්වෙලා ඉටපු ගෙදර තමගේ අම්ම හිට ෙදර තමන්ගේ තාත්ත හිටපු ගෙදර දානයක් දෙන්න. සමහරලාට බැරිවෙන්න පුළුවන් සමහර සල්ලිකාර ළමයි ඉන්නවා අම්මයි තාත්තයි ලංකාව ඉන්නන්නේ ළමයි රටහින්න. ඉට පස්ස පංවාට්නනි අමතතාත්තමිය ගයාට පස්ස ගෙවල් දොරුවල් ලොක්කොමිකුණල දරුව ඒවා සල්ලි කරගන්නවා. ඉට පස්සේ පින්ංවාටන ආයි කිසිම දෙයක් නෑ ඒ දෙමෞප්පියෝ හම්බු කරපු දෙයක් ලංකාවේ කිසිම දෙයන්න දරුව ඔක්කුම් පිටාට ලයි්යක් ගත කරන්න පිරාට ජීවිතය ගත කරන්න. එනිසා අ දෙමවපියෝ මැරිලගහිල්ල මේ වදිහා බලාගෙන සෝසුම් හෙලෙනවා. අනේ අප රාදේ අපි මේ ලංකාවින්දං දරුවන්ට හැමද උගන්නලා හැමදේම කියල දීලා රස්සාවල්වලට පිටරටවලට යවල උගන්නලා යවලා. ඒ දරුවන්ම හැම අතකින්ම පෝෂණය කලා හැබැයි දරුව අපි මරුුණ විතරයි අපේ ඔක්කම විකුණ අංකනවා. කියල පින්වන්නේ දෙමවපියෝ සාහප කරනවා. කවදාවත්ව පින් දෙෙන් නැත්තන් දරුවෝ මතකතියාගන්න පින්වන්නේ දෙම උපියෝන්ගේසාපය කියන්නන්නේ පරලො ගිහිල්ලත්. දෙමවපියන්ගේ සපය වැදනොත් ඒ එක හරි බලවත්. එනිසා පින්වටනී දෙමව්පියෝන්ගේ කටෙන් හොඳ වචනයක් පිට කරනවා වගේම තමයි එහි ආශ්ුරවාදය තියෙනව වගේම තමයි. දෙමවුපියන්ගේ කටෙන් දරුවන්ට යං කිසි සාපයක් කලෝතින් ඒක වදිනවා වදිනවාමයි. එනිසා මතකතියාගන්න පරලෝ ගිහිල්ලත් දෙමවුපියෝ බඳං ඉන්නවා. සමහර දරුවන්ට පින්වටන සල්ලි නැතුවනෙවෙයි සල්ලි භාග වපුරන්න තියෙනවා. ඒත් අමතා ජීවත්ච්ච ෙල් දරොල් විකුුණ හනවකයගන්නේ. මොන තරම් පහත් ගතියද්ද බලන්නකෝ. අම්ම තාත්ත පාවිච්චි කරපු යානවාහන විකුණ නවා. අම්ම තාත්තා පාවිච්චිරපු රත්තරම්බඩු කණකරාබරන විකුන්ලදානවා. සල්ලි බාගේ ඕන තරන් තියෙනවා හැබැයි පින්වන්නේි මසරු කමතියෙන්නේ. ඒකයි! දෙ මවපියෝ ගැන ගනක්නත් දරුවෝ වයසට අද්දි කරුවල කාමලවර හිළ කරල දාලා. ඒගොලන්ට එලි මහනක ඉන්න දෙ නැතුව පනාාදින්න හුස්මාදින්න දීලා. ඔහය හිරකල්ලා මරාගන්න දරු ඉන්න පින්වානි. අපි දැකල තියෙනවා. සමහර ගෙවල්වලට ගියාට පසේ මන්නන් කියනවා. අම්මව පොඩ්ඩක් එලි මහනට ගන්න මොකොද එලි මහනි ඉන්න දෙන්න. විශේෂෙන්ම පින්වාටනි දෙමව්පියෝ මරනාසන්න මොහොතේදී කලුවර කාමරවල හිරකරන්න එපා. සමහර දරුවෝ ලෙජ්ජයි මොකද අම්ම බලන්න එන කට්ටිය ඉතින් මේ අම්මව කැතකුණු ගොඩේ කලුවර කාමරේ තිබට පස්සේ අවුලක් නෑනේ ඒ පේ නෑනේ. එතකොට ජරාකර ගත්තත් මල මුත්‍රකර ගත්තත් කමන්නේ මිනිස්සු කලුවරකාමරයට යන්න ෑනිි. එනිසා පින් වන්නේ ඔන්න ඇවිල්ල එලියෙ ඉදන් කතාවතා කරල යනවාක් ඇතුළට යන්න නෑනි. එනිසා තමහර නරුමක්කාර දරුවූ ඉන්නව කලුවරකාමරයක හිරකල්ල තියෙනවා. ඉතින් එහෙම්ම පනෑදල ගිහිල්ලා කළුවරේ මැරනවයි කියන්නේ පෙරේතෙක්වෙන් නිඩකඩ වැඩියපින් වන්නේ. එනිසා ආරාම්මලතාත්තලා මල පෙරේතයෝ බවට පත්තු වනුව ති. ඒකාන්තේෙන්ම දරුවන්ට සාප කරනව ඇවිල්ලා කවදාවත් දරුවන්ගේ දියුණුවක් දකින්න බැහිට පස්සේ. එකනද ගොඩාත් දරුවන්ට වෙලා තියෙන්නේ එකයි. එනිසා මෝඩවෙන් එපා දරුවන්ට අපි කියන්නේයි. අඥඥානවෙන් එපා. දෙමව්පියෝ වයසට යද්දි දෙමවපියන්ට කණ්ඩ බෝ නාස කරන කෑමබීම ගෙනල්ල දෙන්න. මේ අපට කවන් එපා. දෙමවපියෝ මිය ගෑයට පසම හාමුදුරු ගෙන්නලා අපි කන්නාස මොනවදද. හාමුදුරුවනි අම්මනං කණන්නාස මේවා අම්ම කන්නාසේ අපිකන් නෑනේ. එනිසා අපට මේ සහර දරුවඉන්නමියගට බස අම්ම කන්නාස මේවා කියල දානට ඒවා ගේවා. සමාර් දරීවිතින් ඉන්න ශ්‍රද්ධාවෙන් අම්මට සාතාත්‍ර සලකපු දරුවවිතින් පින්වටනි ඒම ඉතින් කරන්න දරුවොත් තින්නවා නොසලකාපු දරුවොත් ඉන්න අප පින්වන්නේ. ඒ දරෝ කියන්නේ අම්ම කන්නාස කරපු දේවල් අපිත් කණ්න්නෝනී කියලා. ති නොසලකපු දරුවෝ අපට ගන දේවල් අපිකන්නනෑහෙම්. අපිගන්න රෘියකුත්නෑ මොකද අම්මට තාත්තර නොදීපු දේවල් අපට දෙන්න අවශතාවයක් නෑ මන්නන් කියන්න. නනිසා ජීවත්වෙලා ඉන්නකාං අම්ම කන්නාස මොනවද තාත්ත කන්නාස මොනවද ගයාල්ල දෙන්න පින්වාන්නේ. ල ඩැහැදෙන කෑම ජාතිනන්ගේ නිපා. නමුත් ඒවාරි චුට්ටක් කන්න කැමතිී වැඩි දේවල්, තෙල් වැඩි දේවල්, මනවාරි දේවල් තියවන චුට්ට චුට්හරිි කරන්නන්නේය දෙන්න. එක ලඩ වැඩි වෙන්න දෙන්න එපා. කන්නාසයිනම් දෙන්න. ඊළඟට බෙහත්තෙට්ටික නොදී? අප මේ බෙත්වටි උත්සන්ගෙන්න්නපා පස් බංග උපෑකටන් අරවාම අපි ඕ බොන්නෑ. එනිසා මේවා කියන්නේ ඇත් හදවතට අවංකව මේ කියන්නේ ොරුනෙවෙයි. ී එනිසා අම්ම තාත්තා අන්නබොන්න ආසකරපු දේවල්. අම්මට තාත්තට ඕන කරපු බෙහෙත්තේ ජීවත්වෙලා ඉන්නකං අරන්දීලා. මියගියාට පස්සේ පින් දෙන්න. මියගියාට පස් සිතිං ආයි මේ හාමුදුරුන්ට මොනවාරි අව්‍යථාව ඇත්ති න ගේ සම්පූර්ණ කර එක වෙනයි. ිය ගයාට පසේ ශෂයම පින් දෙන්න දෙම උපියන්ට. ඒක තමයි වඩාත් වැදගත්වවෙන්නේ පින්ඩන එක දෙම උපියන්. මොකද මියගයාාට පස්සේ අම්මාස කරන කෑම්බීම පෙර තටුවල තියලා ඉටබස්සේ ය තටුවල තැබයි කියලා, ගොටුවල තැබුවයි කියලා අම්මටවිල්ල ඒව කන්න බෑ. සමාර මිත්‍ය දෘෂ්ටයට ගේපු දරුවෝ ඉන්නවා ගේවට ඒ පැල් හදලා ඒව තුළ කණනාාසර ද දෙේවල්තියනවා මොන බොරු වැඩදිවිින්වරන්නේ. එනිසා මතගතියාගන්න පින්වාටන. ජීවිතයේ දෙමව්පියන්ට සලකන එක කියන එක හරි වැදගත් කාරණාවන්. මේපට හැමනිතරම කියන්න බෑ. සමාරයට අද මේ කියන කාරණාවන් හෙටා අපට කියන්න බැරි වෙන්න පුළුවන්. මේවා පින්වත්න විශේෂයෙන්ම මතකතියාගන්න පවත් ඔබේ ජීවිතයට බැදගත් නිසයි මේ ඩියටයුබ් නාලිකාවක් තුළින් නමුත් මේ ව අපි කියන්නේ. ජීවිතයේ පින්වත්නි හදාගන්න. හදාගන හැම පැත්තකින්ම දෙමවුපියන්ට සලකගෙන තමන් සතුටින් ජීවත් එන්න සතුට තමයි පින්වන්නේ බුදුරජාණ වන්සේ වදාරණ උතුම්ම ධනය සතුටයි මේ සතුට කියන කාරණාව ජීවිතය මුදුන් පත් කරගන්න දෙමවපියෝ දරුවොත් එක්ක එකට කෑම අබීමක් කන්න කැමතියි. ඒවගේ තමයි වයටසට අදදි දෙමවපියෝ වාසයි දරුවත් එ එක ගම බි මංගිහිල්ල එකට සතුටු වෙලා දෙමවුපියන්ගේ ඇස් දෙක පියාගන්න. නි දෙමවපියන්ට අවශ්‍ය කරන දේවල් ජීවත් වෙලා ඉන්න කාලෙ දෙන්න. මියගියයාට පස්සේ දන්දීලා පින් අනුමෝදන් කරන්න එතකොට ස්වාමින්න් මහන්සේලා පවා දරුවන්ට හොඳ කියනවා දරුවන්ගේ ගුණබරණනා කරනවා ඒ දරුවතමයි පින්වටනිි කවධාරි දවස්සක නොමැකැ නාමයක්ු දෙමවුපියන්ගේ ඉතිහාසේ රඳවන්නේ. එ නිසා මේ කියපු දෙමවුපියන්ට සැලකීමේ ආනිසංස පිළිබඳව හොඳට මතකතියාගෙන. අවබෝධය තුළ ජීවත්වෙන්න. අපේ අම්මතාත්තා සදාරැකේවා දෙමවුපියන්ගේ ජීවිත ආරක්ෂාවේවා. මියගියපු අපේ දෙමවුපියන් ටත්න් කවදාහරි දවස්සක උතුම් චතුර ආර්ය සත්‍ය ධරමය ම අවබෝධ වේවා. අපි කරන පිනක් පිනක් පාසා අපගේ දෙමවුපියන්ගේ මෙලොව ජීවිත සුව පත්වේවා. දෙමවපියෝ මියගිහින් ඉන්නවනක් ඒ මියගියපු සෑම අම්මක් කෙනෙකුගේම තාත්තක් කනෙකුගේම පරලෝ ජීවිත සුවපත්වේවා. ඒ දෙමවුපියන්ට මග පලපිළිවෙලින් සුකපටිපදාවෙන් උතුම් වූ, චතුරාර්ය සත්‍ය ධර්මයමවබෝධ වේවා. අපටශ්‍රවනය කළ උතුම් බණපදය මගඵල පිළිවෙලින් සුක පටිපදාවෙන්, නිවන් පිනිස්සම හේතු උපකාරී වේවා කියල අදත්න් ධර්මානු ශාසනාව නිමාවට පත්කරනවා. එසේනම් පින්වත්න අද වස්සාන ධර්මදේශනා යුටයුබ නාලිකාව ඔස්සේ. විකාශය වූ දේශනා කරන්නට යෙදුණු මේ උතුම්මු සද්ධර්මානු ශාසනාව වෙනුවෙන් පිින්බර දායකත්වේ ගෙන කටයුතු කළා මහනුවර පන්විල අංගම්මන පදිංචි, දැනට ජෝර්ධාන්හි සේවයනයුතු, LWG මල්ලිකා පිංවත් මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්තුනේ, මීට සිව්වසරකට පෙර පරලෝ සැපත්වන්නට යෙදන ර්තු මස තුන්වන දින මියගිය LWG පියදාස ආදරණය පියාණන්ට සහ, පරලෝසැපත් Pජ කරුණාවතී ධයාබර් මෑණියන්ට පිං අනුමෝදං කරමින් නමින් පරලෝස පත් එච්ච සියලු මලගිය ඥාති වරගයා සිහිපත් කරගෙන අදත් මේ උතුම් ධර්මාණු ශාසනාව වෙනුවෙන් එපිංවත්න් මල්ලිකා මහත්මිය ජෝර්ධාන්හි සිට දායකත්තුවේ ගෙන කටයුතු කරන්නට එෙදනා. එසේ නම් පින්ිත්නි විශේෂයෙන්ම එතුමියගේ සෙසු අරමුණු සඳහන් වෙනවා. මල්ලිකා මහත්මියගේ ආදරණිය දියනියට යම් ග්‍රහපලව දුරු තියෙනවානම් මේ සියල්ලම දුරුුවී, සෙත ශාන්තිය උදාවීම පිණනිස්සම මෙම ධර්මදානමය කුසලේ හේතුවාසනා වේවා කියලා. තිඒ දියනියගේ ජීවිතයට වැළඳී තිබෙන සියලූම. ග්‍රහදොස් අපල උපද්‍රවයන් දුරුවේවා ඇස්වා කටවාහ දුරුවේවා. සියලුම ශාන්තිය උදාවේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමින් ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. එවගේ ම මල්ලිකා මහත්මියගේ නමින් පරලෝසැපත්වන්නට ේදුන සියලූම ඥාත හිතමිත්‍රාදීන් හැම දෙනාට මපි මේේපින් අනුමෝදං කරනවා. විශේෂයෙන්ම මල්ලිකා මහත්මියගේ දෙපාර්ශවයම නමින් මියගිය සියලු ඥාති වරගයා මේ පින් අනුමෝදං වෙත්වා. එවගේම සහෝදර සහෝදරියන් දූදරුවන් ඇතුළු. පුලසිියලු දෙනාටම නිදුක් නිරෝගි සුවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝාවිෂම ලැබේවා. දේශකයණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට ආශුරුවාද කරනවා, අපටත් මේ පුුණ්‍ය ශක්තිය, ඒකාන්තෙන්ම ආශ්ුරුවාදයක්ම බේවා.ඒවගේම වස්සාන ධර්ම දේශනා අපගේ යුටයුබ නාලිකා ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ පුුණ්‍ය ශක්තිය ඒ කාන්තේෙන්ම ආශ්ුරුවාද පාර්ථනා කරමින්. සේත් ප්‍රාර්ථනා කරනවා මේ පින හැම දෙනාටම ආශුරුවාදයක්ම වේවා කියලා. එවගේ ම අපේ වස්සාන ධර්මදේශනා YouTubeබ නාලිකාවේ පින්වත් අපේ ගයන් දුෂන්ධ මහත්මා ඇතුළු කාරය මණ්ඩලේසිියලු දෙනාටමත් සේ ප්‍රාර්ථනා කරමින් ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. එසේනම්, එඋතුම් වූ ආශරුවාද ප්‍රාර්ථනාව ඇතිව අදත් වස්සාන ධර්මදේශනා YouTubeබ නාලිකාව ඔස්සේ, විකාශය වූ මේ උතුම්මු සද්ධර්මානු ශාසනාව වෙනුවෙන්. දායකත්තුව ඒගෙන කටයුතු කළා මහනුවර පන්්විල අංගම්මන පදිංචි, දැනට ජෝර්ධාන්හි සේවය නියුතු LW.G මල්ලිකා මහත්මිය විසින්. එසේ නම් රැස්කර ගත්ත සියලුපින් ආදර බර දෙමව්පිය දෙපළට අනුමෝදං කළා විශේෂයම වස්තර හතරකට පෙරමියගිය LW.G පියදාස ආද්‍රණිය පියතුමා අදවගේ දවසක තමයි මාරතුන්වෙනිදා. එතුමා පරලො සැපත්තුනේ. ඒගේම තමයි පජ කරුණාවති ධෑබර් මෑණියන් ඇතුළු මළගේ ඥාතීන් සමූහයක් සහිපත් කරගෙන පරලෝස පත්වන්ට එදු සියලුම ඥාතීන්ට පින් අනුමෝදං කරන්න ඉතිං අද මේ උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන් අපේ වස්සාන ධර්ම දේශනා යුයබ් නාලිකාව ඔස්සේ දායකත්වේ ගෙන කටයුතු කරන්නට එදනාා. එසේ නම් අපි රැස්කරගත්ත සියලුම පින් සම්මාධිට්ටික දෙවියන් අනුමෝදං විවා. දෙවියන්ගේ ආශුරුවාදය හැම දෙනාගෙම ජීවිතවලට ලැබේවා. සියලු දෙවියෝ අපියන යන්න තැන තබන තබන පියවරක් පියවරක් පාසා අපගේ ජීවිත රකිමින් බලමින් ආරක්ෂා කරත්වා දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම අමාමහනිවනිින් සැනසෙත්වා කියලාපි දෙවියන්ටපින් අනුමෝදං කරමු එවගේම, ිය ගිය සියලු ඥාතිවර්ගයා මේ පින් අනුමෝදං වේවා අද මේ උතුම් ධර්මාණු ශාසනාව වෙනුවෙන්. පින්බරදායකත්වය ගෙන කටයුතු කරන්නේ දුන ජෝර්ධාන් හි සේවය නිියවුතු LWG. මල්ලිකා මහත්මිය නමින් වසර හතරකට පෙර මිය ගිය LWG පියදා සාදරණය පියානන්ටත් PGG කරුණාවති ආද්‍රණිය මෑනියන්ටත් මේ පින් අනුමෝදං වේවා, මිය පරලොවගිය එදාබර මෑනියන්ටත් පියානන්ටත්. තුළු කොටගත සියලු මලගිය ඥාතින්ටත් උතුම්මු අමා මහනිවන් අවබෝධයම සාක්ෂාත්වේවා ධර්මස්ත්‍රවනය කළෝ බැහැම දෙනාගේ ම නමිනිමියගිය සියලු ඥාති වර්ගයා මේ පින් අනු මෝදං වේවා. ඒ සියළුම මලගිය ඥාති වරගයාට උතුම්මු චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු විරෝධාරපේර අ වරුවන්ටත්. අපවත්ී වදාළ සියුලි ඇතිවරයන් වහන් සේලාටත් මේ පින් අනුමෝදං වේවා ඒසිියල් දෙනාට මත් පුතුම් වූ, අමාමහනිවන් අවබෝධයම සාක්ෂාත්වීවා කියලාපි දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් අනුමෝදං කරමු. එසේ නම් පින්වත්නී අදදවසේදී අපි රැස්කරගත්ත සියලුම පු්ුණි සම්බාර ධර්මයන් වස්සාන ධර්මදේශනා යුටයුබ් නාලිකාව ඔස්සේ සද්ධර්මශ්‍රවනය කළා සද්ධර්මශ්‍රවණය කිරීමෙන් රැස්කරගත්ත. සියලුම පුුණ්‍ය සම්භාර ධර්මයන්. ඒකාන්තයෙන් අදමේ උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන්. දායකත්ව ඒ ගැන කටයුතු කරන්නට ඒදන මහනුවර පන්විල අංගම්මන ලිපිනයේ පදිංචි දැනට ජෝර්ධාන්හි සේවයනියුතු LW.G. මල්ලිකා පිින්වත් මහත්මියයට හේතුවාසනාවේවා. එතුමිය කරන කියන සියලුම රැකී රක්ෂ අදී දේවල් සාර්ථක වේවා. ඒ අමගේ ජීතර් නිදුක් නිරෝගී ස්ුව පත්්භාවය දීර්ගා ෂ ලැබේවා. එවගේම ඒ අම්මගේ පවලේසියලු දෙනාටමත් දවාදරුවන් ඇතුල් හැම දෙනාටමත් නිදුක් නිිරෝගී සුවය ලැබිල, එදියනියගේ ග්‍රහදුොස් අපළූ පද්‍රවයන් දූරී භූත වේවා සහෝදර සහෝදරියන් ඇතුළු දවාදරුවන් හැම දෙනාගේම ජීවිතවලට මේ පුුණ්‍ය ශක්තිය ආශ්ුරුවාද බලශක්තියක්ම වේවා එවගේම වස්සාන ධර්ම දේශනා නාලිකා ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි අපේ පින්වත් ශ්‍රාවක හැමෝටමත් නිදුක් නිරෝගී ස්ව පත් භාවේ දීර්ඝාවිෂ ලැබේවා. වසංගත වුවදුරුවලින් ඔබගේ ජීවිතය ආරක්ෂාාවේවා, විශේෂයම්ම ලොවපුරා පැති්‍රී යන යුද ගිනිදැල් නිවේවා. ඔබදන්නවා යුක්්‍රේණ ඒවගේ රෘසියා යුද්ධයක් පවතිනවා මේ මුොහොත වනකොටත්. එතකොට දෙරටේ නායකයන්ට සාමය උදාාවේවා ඒ අයට මෛත්‍රී සිතුවිලි පහලවේවා, එයායගේ ජීවිත මෛත්‍රියෙන් පිරේවා කියල අපි නිරතුරුව සෙත් පතමු ආශුරුවාද කරමු සියලු සත්්‍යයෝ වරනැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිෂයා නැත්තෝ වෙත්වා තන්හා නැත්තෝ වෙත්වා, සුවසේවාසේ කරත්වා සාමයිෙන් වෙසෙත්වා කියල අපි නිරතුරුවම ප්‍රාර්ථනා කරමින් අවස්සානේදී අපි හැම දෙනාටමත් දෙවියන් සයිත ලෝකයාටත් මියගිය ඥාතයෙන්ටත් ඒ කාන්ත වශයෙන්, මඟ පල පිළිවෙලින් සුක පටිපදාවෙන් පාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමාමහනිවනින් නිවෙන්නම මේ ධර්මානු ශාසනාව හේතුවේවා වාසනාවේවා පාර්මිතාවක්ම වෙත්වා කියලා. ඔහොම්මම දෙමවුපියන්ට වන්දනා කරන කවි දෙක ුත්්‍රවනය කරලා ධර්මානු ශාසනාව නිමාවට පත්කරමු ලේකීරීකර. පොවාකුසගිනිි නිවු අම්ම අතපය නොකඩවාම දැඩි කළ අම්මා ්‍ර සේබුදුන් යැයි බුදු හිමි දෙෙසු අම්මා නුබැපයුග වන්දිමිමම ආ දර අම්මා නැති බැරිකමක් මට නොදැනෙන නියානෙනී දුක්කරදර මැදින්මා හැදුු දයාවෙෙන ොද දරුවෙක් වෙන්න මට්ටදුන් ඔවාමිනි නුබෙපායුග වඳිමි ආදර පියානනී සාධහ සාදුහු සාදුු ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා පු්ඥන්තං අනු ෝදිිත්වාචරන් රක්කන්තු බුද්ධ සාසනං චරන් රක්කන්තු බුද්ධ දේශනං චරන් රක්කන්තු බුද්ධ සාවකංතියේ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්චංබුද්ධා ප්‍රචාහිනෝ චත්තාරෝ දම්මා වර්්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච්ච මතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සියලු දෙනාටම සම්මා සම්බුදු සර වස්සාන ධර්මදේශනා ජටුබ් නාලිකාවෝසේ ඔබ ඒශ්‍රවනය කළේ මහනුවර පண்විල අங்கම්වනනලයින් එක නිවසේවිසූ, මීட்டு වසර හතරකට පෙரு මාර්තුමස තුන්නනදින පරලුව සපත්. L.G පියදස අදරණිය පියනන්ට සහ පරලෝ සැපත් P.G කරුණාවදී ධයබරමෑණියන් ඇතුළු නමින් පරලෝ සැපත් සේලුම ඥාතිහිතමිත්‍රාදීන්ට පුුණ්‍යානමෝදනා පිණස වස්සාන ධර්මදේශනා ජට්‍යබ් නාලිකාවස් සේසිදු කළ ධර්මදානமே පින්කමයි. එවෙනුවෙන් පින්பර දායකත්වයගෙන කටයුතු කළේ මහනුවර පண்විල අගම්මන පදිංචි දැනට ජෝර්ධාන්හි සේවනියුතු LWG මල්ලිකා මහත්මියයි. සිදුකලා වූ ධර්ම ධනවේ කුසලේ අනුභාවේ බලයෙන් LW.G. මල්ලිකා මහත්මිය තුළු පවුලෙ සියලුම දෙනාටත් නිදුක් නේරෝගී සුවය උදාවේවායි සාධු සිතින්, ර්ථනා කරමෝ දහම්මස්සුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි විදෙස්කතව සිටින ඔබටක් ඔබේ ජංවතිදිනේ වෙඩුවෙන්ට ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වවෙඩුවෙන් පුුණ්‍යා අන මොතනා කිීමටත් සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකා වෝේ දායිකත්තු ධර්මදේශනා පචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට ඩින්තුවයි හතයි එකයි. අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැසූභ සැමට තිරුබන් සරණයි. බින්දුුවයි හතයි එකයි අටයි පනස් හට පනස් හටයි දහතුළ. බිදුවයි හතයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුළ. වස්සාන ධර්ම දේශනා. දිනපතා නවත්තුමු ධර්මදේශන ස්ශ්‍රමණයකිරීමට වස්සානු ධර්ම දේශන අපගේ යටයු් නෑලිකාව දැන්ම සස්කයිබ් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.